බවත් ්‍රහස් පරිදාන ගසවනතක අප සූදානම් ඔබේ. පිළබඳව කතාා කරන්න දැන් අපි ගොඩා කාදරය කරන දේවල්වල්ට අපි කියන ඇස්තක වගේ පරිසංකර්ගායකිලා එහෙම කියන්නේ අපි ඇස්තකට ගොඩා කාදරය කරනො සහ ස්තක කියින් හට සංවයේදීදයක්කේ නිසා විශෂම පුංචි දරුවන්ගේ අක්ෂි රෝග සම්බන්ධව වැඩි හිටියන් බොහෝම සැලකිලිමත්වන කාලයක් මේ කාලේ නිසා අපි සූදානම් ආසි රෝහල් සමහඇත්ත එකකතු වෙලා කුඩා දරුවන්ගේ ක්ෂ සම්බන්ධ රෝග පිළබඳව කතා කරන මොකද මේ කාලේ දරුවන් ඔන් Onlineන් ක්‍රමවේද ඔසේ මාර්ග ගත ක්‍රමවේදයකට දරුන්ගේ අධ්‍යාප अपने हजारा दिए ඇඩිර කාලයක් පරිගන්නක තිරමද තමයි කායකතම නිසාප පාලම ඔබ දරුවන් යමකිස ගට ක් ය වන කහමද හ දවද ප ල ම් ොයා ගැන්න මව ල හම ගෞව ාදන කරාදන ගෙස මද කොළඹ රජයාර ම හල ම ක්ෂ ශව ස්‍ය වයිද හර ේසේ ක ද ම අ දසන ක මන්ට දහම ම ෝ වගේම දැන්න අපි සිදවෙලා තියනම ෝලිය වසංග යක් එක් ඔන් යින් ක්‍රම අධ්‍යාපන හ . ල් දරුවන්ට මොනවගේ බාධා දෙන්න පුළුවන් අක්ෂි සම්බන්ධ කානය තුළ ඇතම දරන්ගේ ඇස්වල තියන රෝග තත්ව ගැන සැලකු හම අපිට වැඩි පුරම දකින්න හම්බ වෙන්නේ දුර අවිදුර දෘෂ්ටිකත්වයෙන දුර පෙනීමේ ගැටලු සහිත දරුවන් තම අපට දකින්න හම්බිෙන එදි මේක පොදවාශයෙන් දුර පෙනනීම ගටලු කියලා කිව් වට එතන ඒ දරුවගේ දෘෂ්ටයාාබාදය දුරට පමණක් නම ළඟටත් බලපානවා ඒ අපි පොද් වශයෙන් දුර දරුවන්ගේ පැනීමේ බාද කියල දරුවන් වර්ගකතකරති වඩ සුදුස කියලමං කියනවා. ඒ වගේම දරුවන්ට ඇතිවන්න පුළුවන් යමම් අසාමිකතා නිසා ඇතිවන්න පුළුවන් වගේ දරුවන්ගේ අපර වගේ තත් නිසා ඇවන්න පුළුවන් ඔබහපු ගැටලුව එකන්නේ. මාර්ගතතා අධ්‍යාපන නිසා අපිට වැඩිපුර දරුවන් එවාද කියන එක. ඇතරම යම් කිසි දරුවන් ප්‍රමාණයක් එනවා. දර එන්නේ ගොඩක් කලාවට දෙ මවපියෝ එන්නේ යම්කිසි නිගමනයක් එක්ක මේ දරවාගේ මේ ඔල්ලෝ කැක්කමට හේතුව ඔන්ලයින් ලාස්සක නිසා ඒගොල මුලින්ම කියන්න න්නේදේ ඒ අයිත වයිදරයේකදර මගේ ජුතුකම්තමයි දරවා පරීක්ෂා කරලා අ රෝග විිනිිශර පැමිලලා අවශ්‍ය ප්‍රතිකාරය ලබ දෙනක එතකොට අපි දැන් ගත්තාම බහ අපේ සමාජයේ සාමාන්‍ය දරුව එක අප ළමයි සියයක් ගත අප එක වසරේ ළමයි සීියක් ගත්තදින් ඒ ළමයි සීයෙන් පහලෝකට පමණ දුර පෙනීමේ ගැටලු පැනිීමේ අබාධ තියෙනවා උපතින් ඇති වෙලා තියනවා ඒ ේදවල් උපද තිබුණ ැති කියන හටම කියන්න බැහැ දරුවගේ වර්ධන එකකව මුල අපි න්න අපේ ඔයාව උපතේසිට වර්ධනයවා ඇස කියන්නේ තේවාගේ තමයි එතවට වර්ධනය වීමත් සමඟ ඒ අක්ෂිබෝලය ඒ ශේප් එක හැඩේ වෙනස්වීම විියෝහය වෙනස්වීම නිසා යන යම්යම් වර්තන දෝෂි කල අපිගෙනවා. වර්තන දෝෂ නිසා දුර පිනීමේ ආබා දෙෙන ඒවා එන්න සාමාන්‍යයෙන් අපිට ඒ වැදගත්වෙන්න අවුදු පහය කියෙන ඒ අයස්කාණ්ඩය කලොත්තවමකද දරුව පාසලකට ගිහිල්ල ඒ අධ්‍යාපනි ලබන ඒ කාලඇතුළ තමයි ඒ දේවල් අපි හඳුරගන්න ප්‍රතිකාර කල අශ වෙන්නේ. ආරමැති බදමන් සහන් කරම විදුර දුෘෂටිකත්වේ මේ සඳහ අපිය කන්නා ඩි පාවිශිකරොත් මේකින් මොනවගේ බලපෑමක්ද වෙන්න පුලුව. දේ අවිර දෘෂ්ටිකත්වය කියනෙකට මූලික හේතුව තමයි මංක ලෙකිව වගේ . ක්ෂි ෝලයේ වව් හ යෙන වෙනස්සවීමක්. අපි දැන අපි විද්‍යාපාඩමට අන්දින අක්ෂිෝය රව් බෝලයක්කම පයන්දින්න. ඇත්ත්‍රමත් අක්ෂි බලේ වගේ තමයි. එනොට යම්කිසි දරුවන්ගේ ඒ වර්ධනය සමඟ ඒ රවන්් සවභාවය නැති වෙන. යම්ක ලල්ප සාර භහක ක්ෂ බෝය වදන ීමක් සිද් වෙන්න පුළුව ති එක ෙඩක් කියන්න බැහ එක දරුවන්ගේ හැටියිදන එකක හමේ පැහය වෙනස්. අපේ දැ මගේ හමේ පැහැය මගේ මගේත් අතක හම පැහ නමී මටමවේනි කම පැහැගෙන ඒවගතම ක්ෂි බෝලය ස්භාවයක්ත් ඉතින් ඒ දරුවගේක්ෂිබෝලය ස්භාවය අනුව වර්තනය වීම වෙනස් වෙනවා එතකොට අඒ හරිම ගෝලාකාර ස්වභාවය නැතිඋුණහම ඒ වර්තනය වීම හරියාාකාර සිදවෙන්නේ නැහැ. ඉතින් ඒක ඒකනිසා දරුවට දදුර පැනීමේ කටවත්මත්තුවෙන් කාරනම තවත්දයක්තම දැන් අපි අවි දුර දුෂ්ටිකත් හෝ යම්කිසි යක්ක්ෂ සම්බන්ධ රෝගකට යම්කිසි දරුවක් කන්නාඩියක් පැළඳුවවත් අ අපි ටේක විදන්න බෑමි ැ්බැවීම බවට පත්වෙලා මේ කන්නාඩී නැතිවන හම දරුවට සමාන්්‍ය දවල් කරගන්න හර අපහසතාවයක් ඇතිවෙන මේකට මොකද තින පිළිකින් අපි දීර්් කාලේ පාවිචි කරන්න ඕවනද කහමද මේ තත් අයිුර දුෂ්ටිගත්වයට පිළිතුර ගම කන්නාඩිය දමීමඒක දරුවකරතින පහසමද. තව න්ස් තියෙන ග කන්ටක්ලෙන්න්ස් අප සසිවිකාච පාවිච්ි කරන්න පුළුවන් එමනතුම් දරුවවා වැනිිටෙක් බවට පත්නය පස්සේ ලේස්‍රතිකාර කරන්න පුළො දැ ඕකට මූලික මූලිකම හේතුව අක්ෂිබෝලය වහයේ වෙනස. එතකොට කන්නාඩියක් පැළඳවා කියලා යම් කිසි කරපිය මාහස හයක් අවුරුද්ධගේ මැතම් අවුදුගේපයක් කන්නනාඩයක් පැඳවා කියල යි අක්ෂිබෝලය වීහය වෙනසීම ඇතිවෙනි නැහැ. කණාඩියෙන් කරන්න එක පැළඳගෙන ඉන්න අවස්ථාවේ ආලෝක කිරන්න ඇහ ඇතුළේ නාධිගත කිරීම නිවැරදි කිරීම පමණයි. කණඩි ගැලවුවදිින් ආය ඒ ගලපුු මොහොතඉදලා ඒ නාභිගත කිරීම සිහරිප හරියාකරුසිදුවැන්නේ නැහැ. එතකොට ඔබ පැදිලි දැන් කණන්නාඩිය අදාගනන්නකොට ඇයි පෙනු හොඳද කන්නඩි ගැවුවම ඇයි පෙන මාඩු. එතට කණඩි ගැලවුව පෙන මාඩු මොකද කන්නාඩි නැතුවේ දරුවට නාභිගත කිරීමක් කරගඩබ ැහැ ඇතුළේ එතකොට හරිහට නාපිගත කිරීමක් නොවී ඒ දරුවට නිවදිි පෙනුමක් ලබෙන නැහැ කන්නාඩි පැනදගට පැළඳගෙන ඉන්නකොට ඒදරුවට හරිහැ නාභිගතවීමක් වෙනවා ඇහ ඇතුළේ එයින් හරි හැටි පෙනමක් ලෙනවා ඒත් ැන් අක්ෂිබෝලය වවිහෝය වෙනස් වීමක් වේ නැති නිසා එතවට දරුවට දිගටම කණ අඩි දාන්න වෙන ොට තුවර්තන දෝෂ තියන අවිදර දෘෂ්ටිකත්වය තියන ඒ දරුවන්ට දීර්වය කාලීනව කණ්ඩ දැමට සිදුවෙන යම් කාලයක් කෙටිකාලයක් කන්නාඩි දැමින්ට පිළිතුරක් සොයන්න බැහැ මේක රෝගයක් නම්මර අපට මේක සනිප කරනම් ප්‍රක යම්කිසි ශල්ල කරමයක් වෝ බේහ තක්ගෙන සනිිපර මේ රෝගයක්න මේ ඒ දරුවගේ ක්ෂ බෝල ස් භාව දැන්න අපි මේ ඔන් Onlineයින් ක්‍රමේදයට අධ්‍යපන හදැරීීමම් කෙේ කතා කරදදී දැන් ඇස්. රජෝම සම්බන්ධ වෙන ව සාමාන්‍යෙන් දවසකට දරුවෙට ඔන් Onlineයින් ලාසස් කකිහිපයක් තිෙනො මේමගේ අවස්ථාවක ෆන් Onlineන් ක්‍රමවේදේයට අධ්‍යාපන හදරත්දි උඩක් දරෝ කියන මේ හිටපුගමක් තද ඔළුව කැක්කුමක් එෙනවා. මේ කත් එෙක් ඇස්පට තියෙනවන සම්බන්ධයක් සහර දරුවන්ට ඔලු කැක්කුමත්ක වමනයවගේ රෝග තත්වයන්න එනවා. මේක අපේ එකක් දිගර තෙරයක් දියා බලාගෙන හිටහාම සාමානය සිද්ුවෙන ක්‍රියාවලයක්ද. ඇත්තම ඩිජිටල් තිරයක් අපිගේමු කම්පිට ලැප්ටප් එකක් ෆෝ එකේ වග දෙයක් හෝ පොතක් පදක් වෙන්න පුළුව අපි ළඟ දෙයක් දිහා අපිකදිගට බලන් ඉන්නකොට අපි ඇස වටා තිබෙන මස්පිඩුවල්ල ක්‍රියා කාරිත්තවයක් ඇති වෙන උද මම උදාහරණය තිර කියන්න අපි දැඟ අපි අති යම් පිසි බරක් උසරගින්න්න අපික කිලෝ එකක් කියල උසරගනින්න්නකොට අපේ විනාඩියා කියන ගල දක ලට ටි ලාලකන අපේ අතතිරි දෙන්නගන්න. ඒකට හේතුතමයි අපේ මස් පිඩු දිට සංකෝචනයවෙල පැවීම. ඉතින් ක්ෂි බෝලෙක් මේ වගේ තමයි ක්ෂ බෝලය විධ පැතිවට හරවන මස් පිඩු තියෙන. තඒ මස් පිින්ඩුදී එකදිකට ක්‍රියාත්මක වීම නිසා එතන මස් පිඩුවල වහෙසකනවා. එතර ඒ වෙහේෂ තමයි අපිට ඇස්සොල කැක්කුම ඇස්සොල කඳලු ගැලීම ඔල්ලුව කැක්කුම. ඔබ කිව්වාගේ සමහරදරුවෝ වමනය දාන්නක් පුළුවන් ඇති ඒවාගේ ඒක රෝග ලක්ෂණ එක දරුවගේ මතුව වෙනවා ඒකට හේතුවතම එක දිගට ඒ ඒ කර්යත් කර්තාගේ යෙදිල සිටීම එතකොට එත නීති අපිට තවකරුණ මතියෙන ඒ සමහරදරුවන්ට අපි නොදන්නා යම්කිසි අක්ෂි රෝගතත්වයෙන් තියෙන්න පුළුවන් ඒ දරවාගේ එකදිගට ඒ කර්තාාව එදිල සිටීම නිසා ඒ හැංගිලාතිබිච්ච තත්ත්වය මතුුණ වෙන්න පුළුවන් ඉතින් යම්දරුවෙක් කියනවා නම්මගේ ඔල්ලො කැක්මයි මට ඇස්වල කැක්කුමයි මට පොතාහරිට පේන්නේෙ නැහැ මට මේ ෆෝර්නෙ හරිට පේනෙනෑ ඒ වගේ යම්කිසි දේවල් ළමයක් කියනෝ නම් දරුව කියනවා අක්ෂිවෛද්‍යවරයෙක් හමුවෙලා ඔට සරලක්ෂ පර්ෂෝක් කරගන්න පුළුවන් ඉති ඒන්දරගන්න පුළ දරුව ොදමිත තියෙන ගැටලුව කියන. අප මේ කතාබහ කරන්න මේ කාලීන මාතෘකාවක් පිළිබඳ මොකද මේ කාලේ හැමදරුවෙක්ම මාර්ගගත ක්‍රමවේදකට අධ්‍යාපනය හදානන්නේ සවාජතුමනි දැන් විධවයස්වල දරුවන් මේ ඔන් Onlineයින් ක්‍රමේදෙන් අධාපන හදාන පෙරපාසර සිට උසස් පර දක්වා මේ විදිරතමයි ක්‍රියාත්මක වන්න. දැන් අධ්‍යාපන කටයුතු තොන් යින් තාක්ෂණය සයේරගෙන ඇස්පලටත් වහසක් නෝදී රක්ෂාකාරයෝපි කොහොමද මේ දේවල් කරන්න ඕනේ. ඒක ඉතා හොඳද ප්‍රශ්නයක් ඇත්තම අපි කරන්න න ඒකතම මක අපි දන්නවා දැනට අපේ රටය පමණක් නෙමයි ලෝක හැමතැනම සිදුවන්නේ මාර්ගගතා අධ්‍යාපනය න් Onlineන් ඩිකේෂන් පාදම අපේ තත්පරි කී පැත්ග අපික්මින් වෙලා මතක් කරමුමශ්‍රඩෙ රන් අය ජීවිතයයි රත්තරන්හොඳඇ කතා. එතකට අපි දන්න ඇත්තරම මේ මාර්ගගතා අධ්‍යාපනයෙන් අපිට කවදා ගැලවෙන්න ලැබයි ඉද කියෙන අපිට සදහටව මෙහමවෙන්නත් පුලුව. අපි දන්න. ඉ අපි මම හිතන්න නිියව නෝමල් කිය නද. අපිදැන් වචන කතා නියව නෝමල් නව සාමාන්‍ය තත්වය. අපි මාස්ක කක්දාවෙන ලියට යනවා. අපි ඒවාගේ ඒවගේ හුරුවීමක් වන්න සිද්ධ වෙනවා. ඇත්තරම ගතති අපි පරිනාමිය වශයෙන් අපි පරනාාම වෙලා තියෙන්නේ දඩයක්කරුවන්ගේ එමනත්න් ගොවියන්ගේ. එහමනැතුව ලිපිකරුවන්ගෙන් හෝ වෛද්‍යවරුමි පරිනාම ච්චායනේ අපි ඉතිං ඒ පරිනාමය තුළ ළඟ බලාගන්න ඉඳීමේ දෙයක් තිබිල නැහැ අතිතේ අපේ පරම්පරාව අපේ දරුවන්ගේ පරම්පරාව තමයි මේ එක දිගට යම් දෙයක් දිහා ඟ ගොඩක් කලා බලගඉන්න පරම්පරාාවට පත් ඉතින් ඒත් එක් යම්යම් ගැටලුවෙන්න්න පුළුව අපි ඒ හුුව ද ව ත දන් ඔබහ ප්‍රශ් උත්ේ තයි පලමු කොටම ම දරුවන්ටග තදින්ම කියන කාරණය තමයි ඉස්කෝලේ වැඩ අරුණහාම ඔන්ලයින් ලාහස්ස කරුහාහම කරුණා කරලා විීඩියෝ බලනක ගේම්ස් ගහනක යාලයක චට ඒව නත නතර කරන්න. ඒ ඒමගින් ඔබට විශා ්‍රමාණයක ගේේ ඇස් ඇතිවන පිරණය වම කරගන්න පුල. ඉතින් සමහර දරුව හරි දැ ල න්න ෑ <fiindling> . ල් onlineන් ලාසි ර ටේ ටේකට න ගේමක් ගන්නති ඒකරනුණර නතරකයික දෙවාපියන්ටය තදින් ක්‍රාත්ම කරනට නීතිය ඉතින් දරුවට ඒක හුරු කරන දෙෙවනි කාරය තම යම්ක දුවය කර කලින්කිවගේ රෝග ලක්ෂණ හර කියනවනම් අන ඉන්නපා ෙදර බොරනා කියලා ඉන්නප මෙ දරුව පාඩ කරන කම්මලේ නිසාමහන් කියන කියලා ඉන්න ප රනාර ක්ෂ වයිද ක්ෂ වදර න්තර ප රච ක්ෂ දරුන ක්ෂ වයිදවර ඟට හිල්ල රන ක්ෂ සිද රන දරවානහ. මුකද කියන තු දරුවයි නන ප්‍රශ්නයක් දරගගේ වැහ රන නැ අනිත්කාරණය තමයි ඔන්ලයින් ලාසක ඇතර තුරත් දරුවට විනාඩි විස්සෙන් විසගේ ඇස් දෙකට යම් යම්කි රස්ට එකක් යම් නිදහසක්න්න උත්සාහරන්න. අපි අමට විනාට විසරස ත්පර විසක් දර බලන්න කියලා. ඒක නුත් එක අප අනතේද බල පොන වඩ හොඳයි එක හසද බලන්න පුරන වඩ හොන්ඳයි ඒ අත්පර විසට ඒ බලන්න බරන ජනිලෙක ජන ලහරි බලන්න ට බලන්නපුට එක දිගට වැඩ කරල කොච්ච ප්‍රමාණයක් ඇසවලට විේ කක්ද නේ තත් පපර කිය පයක විනාඩි ප ම විනාඩි විස්සකට සරෙ ත් පර වික්ගේග පි මාන් ැකමන් කරන්නේ. හැම විනාඩ විස්සර සරක්ම එක කරන්නනේ. අනිත්කාරණය තමයි ඔබට දැන්දරුවට. ෙල ම පිියෝ කතර ඉටවල ක්ති ව ට පහරි කරනවා කල දර දවා තිී නගිට්වල යවන්න දරට වතුර බොන්න පුරදු කරන්න. මකද වතුරබිම අත්‍යවශය යගේ ක්‍රියාවලිවලට ඒ ක්‍රියාවලිවලට බාධ වනහම හිස කක් මෝගේ ෝගලක්ෂණ මතු වන්න පලිති ඒව අනශ්‍යදේවලට දරුවට ඇති පරම වතුර බොන්න හරු කරන්න. ඒගේ දේවල්තම අපි කරන්නවශ වෙන්නේ. හොදයි දැ. දෙමෝපයන් වශයෙන් ඔබට පුුවන් කමතිනෝ තමන්ගේ දරුවන් අධ්‍යයනය කරන්න මේ මාර්ගගත ක්‍රබේදයට අධ්‍යපන හතාරති කොහමද දමන්ගේ ඇසුත් පරිස්සක කරන හොඳින් අධ්‍යපන කටයුතු කරගන්න කියලා ඔබ ොලන් ආසි හල් සමහත්ක එක කියලා ඔබේ දරවාටයන්කි ක්ෂ රෝග ත්යක්ති නවාගේ සම්බන්ය ැනවත්න මංගමට පදකරන්න ලිපිය ආසිරි සෙන්ටල් රෝහර නොබ එකසේ දාහත නොරිස් කැල් පාර කොළඹබ දාහය කියන ලිපනතිය ඔබ තිරේ දෙස්වනු නිම දුරකතරන් කයටට කතා කරන්න පට පුොන් ද හ හරිස් ය . සූ හතා එකසිේ කොලහ මින්දවයි හතහය හදිලිස්තමයි අසූ හතායි එකකසේ කොලහ කියන දුරකද නාංකකිරත් කතාකල ඔබට අම කිසි අදනුවතේ මක්තියෙනවනක් දැනවත්න ස්ාවක්ති නමනම අපි අදට මේ වෛද මේ කතා පහසරනය සුදනමෙන් පිමනි ස්තුූතිවන්තෙන අ අපිතක එකකතුනු රජවයාාරයා ලාමරෝහල ලම අක්ෂී සැලි විශේෂක්න වෛද හිරන්නේ අබේසකට වයතුමටයිබ සදාසක්ක මෙම වැඩ සටහන ඔබ විතකන මේ සාතර අලු කරහය.